ఐ బాండ్ వెత్తే అపి అది సంబంధం ఇంది ఒకలంగి ఐసిటి యుల హైని పాడమ ఇక హైని పాడమ తమై సమర్పణ ఉదుకా ఒయాల మే పాడమేది ఇగిన గన్నువ కొహమద పరిగణకయక్ పావిచ్చి కర్లా యమ్ కిసి ఇదిరిపత్ కిరీమక్ కరన్న కియల ఇతిన్ అపి బలము మొనాద మే పాడమేది ఒగలంట ఇసల్లామ ఇగిన గన్న తీయని కియల समर्पण मृदुकांग समहार आय अहल नम गुडक आय अहल नती मम हित समर्पण मृदुकांग के निकट अभी इंक्रीसिंग के प्रेजेंटेशन सॉफ्टवेयर के गुडक आय में प्रेजेंटेशन के आचरण अहल अभी इसलाम बल मुकादमे समर्पण नेता प्रेजेंटेशन का किया गेल प्रेजेंटेशन का किया नेता समर्पण समर्पण हेवात इदिरिपत किरीम තරතුහා අදහස් ආදිය යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට සංවේදනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයක් මෙහිදී කතිකයා හා ප්‍රේක්ෂකයන් අතර ඉක්මන් අන්තර් ක්‍රියාවන් සිදුවෙන බැවින් වාර්තා ආදී අනිකුත් තොරතුරු ලබා දීමේ ක්‍රමවලට වඩා සජීවී බවක් පවතී උදාහරණයක් ඇරෙයිට අපි බලමු දැන් අපි ඉස්කෝලේදී පාඩමක් කරන්න යනකොට रूप सटीन वगुतीन प्रस्तार इवे विविध आकार वड़ा थोड़ी नाबोध कर पाड़ सकास कर थिंग अपीट मे पोताकट पारगणक ताक्षण पावच पाड़ करना अपीट मे समर्पण अग्नता इदिपत किरीमा इंग्लिश प्रसन्टेशन का पावच करवा मे पाड़े इगनगनी प्रसन्टेशन का खादा මොකද පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් මුදුකාංගේ සහ කොහොමද අපි පොඩි ඉදිරිපත් කිරීමක් නැත්නම් සමර්පණයක් හදාගන්නේ කියන එක. විද්‍යුත් සමර්පණ. විද්‍යුත් සමර්පණයක් යනු ඉදිරිපත් කිරීමක් ආකර්ෂණීය හා පරදායි කර ගැනීම සඳහා යොදා ගන්න ලබන මෙවලමක්. ඒ කියන්නේ මම ඔයගලන්ට ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි පරිගණකයේ පාවිච්චි කරලා යම් කිසි ඉදිරිපත් කිරීමක් කරනවා නම් एक वड़ा आकर्षणीय था फलदायी कहने एक पालन के नाट वड़ा आसहित विधियट अपने द्रिपात किरीम करान पड़वा इतिंग तो कोट ए अपने द्रिपात कर दिए गए उदाहरण के रिटर्न ओगोलांगे विद्या पाठ गहना ओगोलैंड टीच के ना मुका खरी द्रिपात किरीम करान के प्यार खेटी थे इतान ओगोलैंग पलवीन पाठ शाक इत शाक पाड़ गल टीचर ओगोलांट ऐक्टिविटी कक्तिर मे ओगोलू गिनगत देवल सारांश पंदीर तिरपतरा कील थिंग ओगोलांट इवेट पुलवांग इगनगत देवल परगन के पावित करला मे वगे हेमोट तेरने विधि हेट उपसटा वीडियो वगे देवल यम किसी इदिपत की साकाश करला බලන් ඉන්න අර තීරණ විදිහට ඉදිරිපත් කිරීමක් කරන්න. ඉතින් පොතක් මේකත් පොතක් හාම සමානයි. ඒ කියන්නේ පොතක් තියෙනවා පොතක පිටු තියෙනවා යම් යම් දේවල් ගැන පැහැදිලි කිරීම එක්ක රූප සටහන් වගේ දේවල් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ විද්‍යුත් සමර්පණයකුත් පොතකට සමානයි කියලා. නමුත් පොතක් හා සම්පූර්ණයෙන්ම සමානයි. මොකද අපිට විද්‍යුත් සමර්පණයක් ඒ කියන්නේ පරිගණකයක් පාවිච්චි කරලා ඉදිරිපත් කිරීමක් කරද්දී අපිට පුළුවන් වීඩියෝ වගේ දේවලුත් පෙන්වන්න පුළුවන්. ඉතින් පොතක් ගත්තාම පොතක අපිට වීඩියෝ වගේ දේවල් දාන්න බෑ. අපිට පුළුවන් පින්තූර ඇතුළු කරන්න විතරයි. ඉතින් අපි බලමු මේ කියව දැන් පොතකට සමානයි කියවනේ මේ විද්‍යුත් සමර්පණයක් යම් කිසි වෙනස්කම් වගේකුත් තියෙනවා. මොනවද ඒ වෙනස්කම් කියලා අපි බලමු. පොතක් පිටු වලින් සැකසී ඇත. පොතක පිටු පෙරළිය හැකි. දැන් අපි පරිගණකයේ පාවිච්චි කරලා සමර්පණයක් කරනවා නම් නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් හදනවා නම් ඒ ප්‍රසන්ටේෂන් එකෙත් මේ වගේ මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මම
ඔගොල්ලන්ට පෙන්වන්න හදපු ප්‍රසන්ටේෂන් එකක් නැත්තම් සමර්පණය. මේ සමර්පණිය ඔගොල්ලන්ට මේ පැත්තේ පේනවා ඇති. මේ තියෙන්නේ PowerPoint කියන software එක. ඔගොල්ලෝ දැන් පොඩි සමර්පණයක් හදන්න ඉගෙන ගන්නේ මෙන්න මේ PowerPoint කියන software එක පාවිච්චි කරලා. ඉතින් මම මෙතන පෙන්නන්නම් ওই පොතක පිටු හා සමානයි කියන්නේ පොතක පිටු තියෙනවානේ. මෙතන තියෙනවා ඔයගොල්ලන්ට slides. ඒ කියන්නේ අපේට ඉදිරිපත් කරන්න ඕන දේවල් වලට එක් එක් කොටසට අදාළව වෙන් වෙන්ව අපිට ගන්න පුළුවන් පිටු. මේ පිටුවක් අපි හඳුන්වනවා slide එකක් කියලා නැත්නම් සිංහලෙන් කියනවා කතාවක් කියලා. අපේ ප්‍රසන්ටේෂන් එකට අනුව අපිට අවශ්‍ය තරම් මේ ස්ලයිඩ්ස් ඉන්න නැත්නම් කදා ඇතුල් කරගන්න හැකියාවක් ඕගොල්ලන්ට තියෙනවා. ඊට පස්සේ කියන පොතේ වචන පින්තූර ආදිය අන්තර්ගතය. පොතකට වචන තියෙනවා, ඒ කියන්නේ අකුරු තියෙනවා, පින්තූර තියෙනවා කියලා කියනවා. ඉතින් මේ ප්‍රසන්ටේෂන් එක අපිට මේ කියපු වචන සහ පින්තූර වලට අමතරව අපිට දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ මෙතන පේනවා. ඉතින් අපිට දාගන්න පුළුවන් ටේබල්ස්, මොන හරි charts, ප්‍රස්තාර තියෙනවා නම් images, ඒ කියන්නේ පින්තූර පොතක හා සමානව පින්තූර දාගන්න පුළුවන්. ඊට අමතරව අපිට තියෙනවා අන්තර්ජාලයේ පරිගණකයේ සම්බන්ධ වෙලා ඉන්නවා නම් අන්තර්ජාලයේ ඔස්සේ ගිහිල්ලා විවිධ පින්තූර හොයාගෙන ඇවිල්ලා දාන්න පුළුවන්. ඊට පස්සේ videos, video පට මොනවට හරි පාඩමකට අදාළව video වඩාත් හොඳින් පැහැදිලි කිරීමට, එහෙමත් නැත්නම් සින්දු, ඒ වගේ ඕගොල්ලන්ගේ ඉදිරිපත් කිරීමට ගැළපෙන විදිහට දේවල් වැඩිපුර අතුලත් කිරීමේ පහසුව තියෙනවා මේ විද්‍යුත් සමර්පණයක් ඕගොල්ලෝ හදනවා නම්. පොතක පිටපතක් මුද්‍රණය කළ පසු එහි අන්තර්ගත දේ නැවත නැවත වෙනස් කිරීම සඳහා කිරීම සහ සකස් කිරීම පහසුයි. ඉතින් ඕගොල්ලන්ට දැන් හැම විෂයෙටම මගේ අච්චුපොත් හම්බෙලා තියෙනවා. මේ අච්චුපොත් වල තියෙන දේවල් ලෝකයේ දියුණුවත් එක්ක තාක්ෂණයේ දියුණුවත් එක්ක එහෙම දින දින වෙනස් වෙන දේවල් තියෙනවානේ. නමුත් ඒ වෙනස් වෙච්ච හැටිය ඕගොල්ලන්ගේ පොත්වල දේවල් වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්න බැහැ. ඉතින් අලුත්ම වර්ෂන් එකක් ගන්නත් print එකක් එනකන් ඕගොල්ලන්ට තියෙන දේවල් ඒ පොතේ හැමම තියෙනවා. ටීචර්ස් ලා උගන්වනකොට අලුත් දේවලුත් එක්ක උගන්වනවා. නමුත් ඕගොල්ලන්ට දීලා තියෙන දේවල් වෙනස් වෙන්නේ නැහැනේ. නමුත් ප්‍රසන්ටේෂන් එකක් කරනවා පරිගණකයක් පාවිච්චි කරලා. ඕගොල්ලෝ එක සැරයක් ඉදිරිපත් කරපු දෙයක් හිතන්නකෝ. දැන් එක සැරයක් කරපු පාඩමක් දැන් ටීචර් ඕගොල්ලන්ට පාඩමක් ඉදිරිපත් කරන්න ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරනවා. ඉතින් එයා අද කරන පාඩම දැන් ඊළඟ දවසේ කරනකොට එයාට හිතෙනවා තව දෙයක් මම මේකට ඇඩ් කරන්න ඕන, අලුතෙන් එකතු කරන්න ඕන කියලා. එයාට ඒක ලේසියෙන් වෙනස් කරලා ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපිට මේ අලුත් දේවල් ඇතුල් කරලා නැවත නැවත වෙනස් කරලා පාවිච්චි ගන්න පුළුවන් මේ විද්‍යුත් සමර්පණය. ඉතින් ඔන්න ඕව තමයි මේ පොතක සහ විද්‍යුත් සමර්පණයක තියෙන වෙනස්කම්. මෙතන තියෙන විද්‍යුත් සමර්පණ සඳහා උදාහරණ, ඒ කියන්නේ අපිට විද්‍යුත් සමර්පණයක් කම්පියුටර් එකක් පාවිච්චි කරලා ඉදිරිපත් කිරීමක් සකස් කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන් software මොනවද කියන එක. Microsoft PowerPoint, Apple Keynote තියෙනවා. ඒ කියන්නේ Apple පරිගණක සඳහා නිර්මාණය කරලා තියෙන හුදුකාංගය. ඊට පස්සේ තියෙනවා Open Office Impress. ඒ කියන්නේ මේක open source මුදල් ගිවීමකින් තොරව පිටමිරදීගෙන පාවිච්චි කරන්න පුළුවන් තවත් software එකක්. ඊට පස්සේ තියෙනවා Corel Presentations. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙන presentation සඳහා පාවිච්චි කරන්න පුළුවන් මුදුකාංග. අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ Microsoft PowerPoint කියන software එක පාවිච්චි කරලා කොහොමද ඉදිරිපත් කිරීමක් නැත්නම් සමර්පණයක්, එහෙම නැත්නම් presentation එකක් හදාගන්නේ කියන දේ. ඉතින් අපි මේ දැන් හිතන්නකෝ ටීචර් පන්තියට ඇවිල්ලා පාඩමක් බෝඩ් එක, වයිට් බෝඩ් එක සහ ඔයගොල්ලන්ගේ අච්චුපොත විතරක් පාවිච්චි කරලා උගන්වනවට වැඩිය මේ ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරලා කම්පියුටරයක් කරහා ළමයින්ට උගන්වන්න පුළුවන් නම් ලැබෙන වාසි තියෙනවා. හරිද? ඉගැන්වීමටත් ඉගැන්වීම විතරක් නෙමෙයි, අපි යම් කිසි ආයතනයක වැඩ කරනවා නම් ඒ ආයතනයේ දේවල්, එතන ආයතනයේ ප්‍රධානියා විසින් ආයතනයේ සේවය කරන කට්ටියට යම් කිසි දේවල් පිළිබඳ දැනුවත් කරන්න ඕන නම් ඒ ආයතනයේ
ලබලා තියෙන ලාභ පාඩු තියෙනවා නම් ඒ ආයතනයේ ඉදිරියට ගලා යාම පිළිබඳ යම් කිසි දේවල් දැනුවත් කරන්න ඕන නම් උනත් ඒගොල්ලන්ට තියෙන වාර්තා ඒවා මේ එහෙම print කරලා කොළවලට අරගෙන දෙනවට වැඩිය පුළුවන් presentation එකක් හදලා ඒ ආයතනය හා සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයින්ට ඒවා පහදලා දෙන්න. ඉතින් මේවා පාසලක විතරක් නෙවෙයි ආයතනවල හැම තැනකම වගේ ඉදිරිපත් කිරීමකදී පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ ඔයගොල්ලෝ වැඩිදුර අධ්‍යාපනයට කැම්පස් යනවා නම් ඒ කියන්නේ විශ්වවිද්‍යාල යන විශ්වවිද්‍යාලයක වෙන ක්ලාස් එකකට යනවා නම් ඒ වගේ ඕනම තැනක මේ විද්‍යුත් සමර්පණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විද්‍යුත් සමර්පණයක තියෙන වාසි කීපයක් දැන් මෙතන ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. දැන් සාමාන්‍ය පරිදි ගැනීමක් කරනවා නැත්නම් සාමාන්‍ය විදිහට ඒ කියන්නේ පරිගණක පාවිච්චි නොකර අපි ඉදිරිපත් කිරීමක් කරනවා නම් අපිට වචන විශාල ප්‍රමාණයක් යොදා ගන්න ඕනේ. කියන අපි දෙයක් පහදන්න අපි කතා කරන්න ඕන ප්‍රමාණය වැඩි. හරිද? නමුත් අපි විද්‍යුත් සමර්පණයක් පාවිච්චි කරනවා නම් අපිට කියන්න ඕන බොහෝ දේවල් අපිට කෙටියෙන් මේ විද්‍යුත් සමර්පණයට ඇතුල් කරන්න පුළුවන්. ඉතින් ඒක එහෙම වුණාම ඒක ප්‍රේක්ෂණය කරන කට්ටිය නැත්තම් බලන් ඉන්න කට්ටියට වැඩියෙන් තේරෙනවා. එතකොට දැන් අපි පන්තියක උගන්වනකොට ඔයගොල්ලෝ හොඳට දන්නවනේ ටීචර් පන්තියට ඇවිල්ලා උගන්වනකොට ඔයගොල්ලන්ගේ අවධානීය වෙනස් වීම ඉඩකඩ වැඩි. ඒ කියන්නේ පොතම දිහා බලන් ඉඳලා ටීචර් දිගන් එක දිගට කියාගෙන යනකොට ඔයගොල්ලන්ට මේ වෙනසක් නැහැ නේ. ඉතින් ඒ හිඳ පොඩ්ඩක් අවධානය වෙනස් වෙලා ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරන්න හිතෙන්න පුළුවන්. නැත්තම් වටේ තියෙන දේක් බලන්න හිතෙන්න පුළුවන්. නිදිමත ගතියක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මග අරගන්න පුළුවන් මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් පරිගණකයක් පාවිච්චි කරලා කරද්දි. මොකද අපිට වීඩියෝ පට ඇතුල් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ටිකක් පාඩම කියලා දෙනකොට වීඩියෝ එකක් වගේ බලන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ තියෙන කම්මැලිකම යනවා. එතකොට විවිධ ආකාරයේ ඒවට අදාළ රූප සටහන් දාන්න පුළුවන් ප්‍රස්තාර. එතකොට මේ දේවල් වලට ඇනිමේෂන්ස් වගේ දේවල් දාලා ඕගොල්ලන්ට ඒක බලන් ඉන්න කෙනාගේ අවධානය රඳවලා තියාගන්න විදිහට කරන්න පුළුවන්. ඕව තමයි තියෙන වාසි. දැන් ඕගොල්ලන්ට තියෙනවා මේ සමර්පණයක් නිර්මාණය කරන්න ඉගෙන ගන්න. පරිගණකයේ පාවිච්චි කරලා කොහොමද මේ ප්‍රසන්ටේෂන් එකක් හදන්න කියන්නේ. ඉතින් දැනට ඕගොල්ලෝ හැමෝටම කම්පියුටර්ස් නැහැ. හරිද? ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් අපි කලින් පාඩම නම් පුළුවන් විදිහට ඔන්ලයින් වර්ෂන් එකකින් හරි කරා. ඉතින් මේකටත් ඕගොල්ලන්ගේ ෆෝන් එකට Microsoft PowerPoint කියන ඇප් එක දාගන්න පුළුවන්. හරිද? ඒ ඇප් එක දාගත්තාන් යම්කිසි ප්‍රමාණ යම්කිසි දුරකට ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකක් හදන්න පුළුවන් සහ දේවල් ඇතුල් කරන්න පුළුවන්. ඒත් කම්පියුටරි කරනවා වගේ ගොඩක් දේවල් කරන්න බෑ. ඒ වුණාට ඕගොල්ලන්ට දැන් පරිගණක පහසුකම් නැති නිසා කෙනෙක්ට පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඕගොල්ල ෆෝන් එකට උනත් මේ ඇප් එක දාලා පොඩි පොඩි දේවල් ටිකක් කරලා බලන්න. ඉතින් කම්පියුටර් එකක් තියෙන කෙනෙක් නම් දැන් අපි වර්ඩ් එහෙම ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ Microsoft package එකත් එක්කම එන software එකක් තමයි Microsoft PowerPoint කියන්නේ. ඉතින් ඕගොල්ලෝ search එකට ගිහිල්ලා ඕගොල්ලන් කම්පියුටර් කොන් කරලා search එකෙන් Microsoft PowerPoint කියන එක search කරලා යන්න. එතකොට ඔගොල්ලන්ට PowerPoint software එක ලැබෙනවා. මම දැන් පෙන්නන්නම් ඔගොල්ලන්ට මේ PowerPoint software එක. ඔගොල්ලෝ PowerPoint ගත් තුගමං ඕපන් කරපු ගමන් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් පේනවා. මගේ තියෙන 2013 2013 කියන වර්ෂන් එක. ඕගොල්ලන්ගේ එක එක වර්ෂන් එකේ 2007 13 16 වගේ එක එක වර්ෂන්ස් තියෙන පුළුවන්. ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ වර්ෂන් එකකින් වර්ෂන් එකට යම් කිසි දියුණුවක් වෙලා විතරයි තියෙන්නේ. මේ කරන්න අමාරු කමක් නැහැ. අපි ඉස්කෝලේ නම් 2000 10 එක තියෙන්නේ. අපි ඉස්කෝලේ යහම එකෙන් ප්‍රැක්ටිකල් කරන්න හැටි බලමු. දැනට ඕගොල්ලෝ මේ ලෙසන් එක බලා ගන්න කම්පියුටර්ස් නැති අය එක ගැටලුවක් කරගන්න එපා.
ඉතින් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා ප්‍රසන්ටේෂන් එකට ගියායින් පස්සේ. මෙතනින් ඔයගොල්ලන්ට පේන ඇති මේ ලස්සන ලස්සන රූප සටහන් වගේක් තියෙනවා. මේ තියෙන්නේ අපි ඉදිරිපත් කිරීමකට තෝරගන්න පුළුවන් ආකාර. හරිද? කියන්නේ කම්පියුටර් එකෙන්ම නිර්මාණය කරලා දීලා තියෙනවා මෙන්න මේ වගේ විදිහකට අපිට ප්‍රසන්ටේෂන් කරන්න පුළුවන්. කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකක්. හරිද? මේ විදිහට තෝරගන්න පුළුවන් කියලා. නමුත් අපිට මේදී මේවා නිකන් කැමති නෑ වගේ නම් අපිට පුළුවන් මේ බ්ලැන්ක් ප්‍රසන්ටේෂන්. හරිද? කියන්නේ හිස් සමර්පණයක් තියෙනවා. මේක අරගෙන අපේ විදිහට අපිට ඕන විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. කෙනෙක්ට කැමති නම් මේ වගේ මේ දීලා තියෙන එකක් තෝරගෙන මේ ලේඅවුට්ස් දීලා තියෙනවා. හරිද? මේ තියෙන විදිහකට එකක් ලස්සනට තෝරගන්න එතනින් යන්න පුළුවන්. මෙහෙම එකක් කැමති එකක් තෝරලා මෙතනින් ක්‍රියේට් ක්ලික් කරාම ඕගොල්ලන්ට ඒ තෝරගත්තු ලේඅවුට් එකත් එක්ක අලුත් ප්‍රසන්ටේෂන් එකක් ලැබෙනවා. හරිද? ඒ කියන්නේ දැන් බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට සකස් වෙලා තියෙනවා. ඉතින් මේ ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට මෙතන පේනවා මේ කොටුවක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සමත්පනේ පළවෙනි පිටුව, පළවෙනි ස්ලයිඩ් එක. අනිත් අපි සිංහලෙන් කියන්නේ මේකට කතාවක් කියලා. ඉතින් ඕගොල්ලන්ට එක කතාවකුත් එක්ක ප්‍රසන්ටේෂන් එකක් ලැබෙනවා. ඉතින් මෙතනින් එහාට ඕන කතා ටික අපි ඇතුල් කරගන්න ඕන මෙන්න මෙතන. හරිද? නිව් ස්ලයිඩ් කියලා තියෙනවා. මෙන්න මෙතනින් ඇතුල් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් එතකොට අපි ගත්තොත් බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් කියන එක අපි බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් එකක් කියන එක ගත්තෝ මෙන්න මෙතන මෙන්න මේක සිලෙක්ට් කරෝ. හරිද? ඔගොල්ලන්ට ලැබෙන්නේ මෙන්න මේ විදිහ තනි සුදු පිටුවක්. හරිද? සුදු කතාවක් ලැබෙන. මේක කිසිම දෙයක් නැහැ. ඉතින් මේක ඔගොල්ලන්ට කැමති විදිහකට එඩිට් කරගෙන කියන්නේ වෙනස්කම් කරගෙන ඔගොල්ලන්ගේ නිර්මාණය කරගෙන යන්න පුළුවන්. මෙහෙම තෝරගත්තු එකට අර වගේ ලස්සන ඩිසයින්ස් දාගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඉඳලු නිර්මාණය කරලා දෙන ඩිසයින්ස් තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ අදාළ ප්‍රසන්ටේෂන් එකට ගැලපෙන විදිහට ඩිසයින් එකක් තෝරාගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරද්දී ලැබෙන්නේ. මේවට අමතරව ඔයගොල්ලන්ට ඔන්ලයින් ගිහිල් හරි අලුත් දේවල් ඇතුල් කරගන්න පුළුවන්. ඉතින් මේවා වෙනස් පාට වෙනස් කරගන්න ඊ හැකියාව තියෙනවා. ඒවා අපි පාඩමේ ඉස්සරහට බලමු. හිස් සමර්පණයක් භාවිතයෙන් සමර්පණයක් නිර්මාණය කිරීම. ඔයගොල්ලන්ට තියෙන බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් එකකින් නැත්තම් හිස් සමර්පණයකින් කොහොමද මේ ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ කියන එක ඉගෙන ගන්න. එම හිස් සමර්පණයේ මත මූසික තුඩ තබා ක්ලික් කිරීමෙන් සමර්පණය නිර්මාණය කර ගැනීමට අදාළ කතා විවෘත වේ. මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ දැන් මේ එක ස්ලයිඩ් එකක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒ ස්ලයිඩ් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට ඕන කරන මේ ස්ලයිඩ්ස් දාගෙන මෙන්න මෙතන. හරි, මේ නිව් ස්ලයිඩ් කියලා තියෙන්නේ. මේ බටන් එක උඩ ක්ලික් කර කර අවශ්‍ය තරම් ස්ලයිඩ්ස් ඇතුල් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ස්ලයිඩ්ස් උනත් ඇතුල් කරගන්නකොට මෙන්න මෙතන මේ නිව් ස්ලයිඩ් කියලා තියෙන නිව් ස්ලයිඩ් එකේ චූටි ඊතලයක් වගේ තියෙනවානේ. ඒක ක්ලික් කරාම ඕගොල්ලන්ට ඇතුල් කරගන්න ඕ ඒ කියන්නේ අවශ්‍යතාවයේ පරිදි ඇතුල් කරගත හැකි විවිධ ආකාරයේ ස්ලයිඩ්ස් ಜಾති තියෙනවා. පළවෙනිට තියෙන ටයිටල් ස්ලයිඩ්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ඉදිරිපත් කිරීමක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් පටන් ගන්නකොට අපි ටයිටල් එක මාතෘකාවක් නිදාන්නේ. ඉතින් මේ මාතෘකාවක් වගේ දෙයක් දාගන්නකොට තමයි අපි ටයිටල් ස්ලයිඩ් එකක් ගන්නෙ. ඊට පස්සේ තියෙනවා ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට්. හරිද? මේ අපිට දැන් මේ ඇවිත් තියෙන්නේ ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් කියන જાතියේ ස්ලයිඩ් එකක්. ඒ කියන්නේ අපිට යම්කිසි මාතෘකාවක් දාලා ඒ මාතෘකාව යටතේ අන්තර්ගතයක්. ඒ මාතෘකාව යටතේ අපි පැහැදිලි කරන දේක් මෙන්න මේ කොටසේ අපිට ඇතුල් කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා ටූ කන්ටෙන්ට්. හරිද? ටූ කන්ටෙන්ට් කියන්නේ මාතෘකාවක් තියෙනවා. ඊට අමතරව අපිට බොක්ස් දෙකකට ටෙක්ස් බොක්ස් දෙකකට බෙදලා දීලා තිනවා අපේ මේ ස්ලයිඩ් එක. අපිට මොන හරි දැන් හිතන්නකෝ අපිට සංසන්දනය කිරීමක් තියෙනවා. අපි මේ පොතේදී සාකච්ඡා කරා පොතක් සහ මේ
පරිගණක ඉදිරිමත් කිරීමක් අතර වෙනස්කම්. ඉතින් ඒ වගේ දෙයක රූප සටහන් දෙකක් ගන්න තියෙන්නේ. කම්පයා කියලා පෙන්වන්න තියෙන සංසන්දනය කියලා පෙන්වන්න තියෙන දෙයක් ගන්න කියලා හිතන්නකෝ. ඒ වගේ වෙලාවකට අපිට මේ වගේ කතාවක් ප්ලේසින් අරගෙන අපිට පාඩමක් ඉදිරිපත් කිරීමක් සකස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට අවශ්‍යතාවය පරිදි මෙතන තියෙන જાතියේ ස්ලයිඩ්ස් ඇතුල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන මේ නිව් ස්ලයිඩ් කියන එකෙන් හෝ අපි මේ දැනට ඉන්න ස්ලයිඩ් එකේ ඉඳලා රයිට් ක්ලික් කරලා එන ලිස්ට් එකෙන් නිව් ස්ලයිඩ් කියන එක ක්ලික් කළා හරි අපිට අලුත් ස්ලයිඩ් එකක් නැත්නම් කතාවක් ලබා ගැනීමේ හැකියාවක් ඕගොල්ලන්ට තියෙනවා. ටෙක්ස්ට් එකක් අතුල් කරන්න කියනවා. මෙතන වචන ටයිප් කරන්න කොහොමද? රූප සටහන් ඉදිරි කරන්න කොහොමද කියන එක අපි බලමු. මේ තියෙනවා මගේ ප්‍රසන්ටේෂන් එකේ පළවෙනි කතාව. මම හිතා ෆස්ට් ස්ලයිඩ් එක තියෙනවා. මෙතන අපි අරගෙන තියෙන්නේ ටයිටල් කියන ජාතියේ ස්ලයිඩ් එකක්. ඒ කියන්නේ මාතෘකාව කැටු කරගන්න. click to add title. කියන්නේ මෙතන click කරන්න කියනවා මම ටයිප් මේ ටයිටල් එකක් add කරන්න. අපි මේ මෙතන තියෙන text box එකට click කරාම ඒ දීලා තියෙන වචනේ ඉබිල් නැතු වෙනවා. ඔයගොල්ලන්ට ඊට පස්සේ वचन टाइप करें पटांगी भाषा इंग्लिश सिंह भाषा टाइप करना टाइप करना प्रेजेंटेशन सामने पाड़े මම සිංහලෙන් ටයිප් කරා ඕගොල්ලන්ට ඕනම් පරිගණකයේ භාෂාව වෙනස් කරලා මේකට වඩා පැහැදිලි කරගන්න සඳහා බලන කෙනාට ඉංග්‍රීසි වුණා වරණිතුවේ මේ විදිහට ටයිප් කරන්න පුළුවන් මේ මේ වචන මාතෘකාවක් ටයිප් කරගත්තා. ඊට පස්සේ ඕගොල්ලන්ට තේරෙන්නේ මෙතන තව පොඩි ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා click to add subtitle. ඒ කියන්නේ අපි මේ මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් ටයිප් කරගත්තා. එයාටතේ එන අනුමාත්‍රාවක් තියෙනවා නම් අපිට අනුමාත්‍රාවක් ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අපේ ඉදිරිපත් කිරීම අදාළව ගැලපෙන යම් කිසි මාතෘකාවක් අසී කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේකට දාන්න ග්‍රේඩ් 7 කියලා දෙන්නම්. මේ ප්‍රසන්ටේෂන් මේ 7 ශ්‍රේණියේ ප්‍රසන්ටේෂන් පාඩම කියලා අඳුන්වන්න වගේ. ඉතින් ඊට පස්සේ අපි මේ අසී කරගත්තු පාට එහෙම නැත්නම් ටෙක්ස්ට් එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. පාට අකුරු ජාතිය ඇලයින්මන්ට් සදා ගන්න ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම වර්ඩ් වල වගේම අපිට පාට ඇතුල් කරන්න ඕන නැත්නම් හැඩතල ෆොන්ට් ටයිප් එක ස්ටයිල් එක වෙනස් කරන්න ඕන වචනේ මේ විදිහට තෝරගන්න සිලෙක්ට් කරගන්න ඕන. ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ අපි මේ අපේ හෝම් ටැබ් එකේ font කියන group එකේ එදි කියලා ඒක තියෙනවා font style වෙනස් කරගන්න මේ විදිහට කැමති font එකක් අපේ බලන කෙනාගේ හිත අල්ලා තියාගන්න මේ ආකර්ෂණය කියලා තියාගන්න පුළුවන් වෙන්නේ කැමති විදිහට අපි જાතිය දුබට අකුරු size එක සාමාන්‍යයෙන් අපි තු මාතෘකාවක් නිසා ටිකක් size එකක් අපිට දෙන්න පුළුවන් පස්සේ ෆොන්ට් කලර් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට අපිට කැමති පාටකින් ගොඩක් වෙලාවට ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලයිට් කලර් එකකින් එලා පාටක් තියලා අපිට තද පාටකින් දැම්මහම අපි ප්‍රසන්ටේෂන් එක පේන වෙලාවට ඒ වෙලාවේ වටේ තියෙන ආලෝකයත් එක්ක බලන කෙනාට වඩා පහසින් බලන් ඉන්න හැකියාවක් තියෙනවා මේ අකුරු අද පාටක් දාලා බෑග්ග්‍රවුන්ඩ් එක ලා පාටකින් තිබ්බා. මම මෙතන ටිකක් අද පාටක් දාගන්නම්. ඊට පස්සේ මම මේකට පාටක් දාන්නම්. මේ විදිහට ෆොන්ට් කලර් එක දාගන්න පුළුවන්. හරිද? ඉතින් ඊට පස්සේ මම යනවා මගේ දෙවෙනි කතාව. मैं
මෙතන තියෙනවා අපි ප්‍රසන්ටේෂන් එකේ තියෙන ස්ලයිඩ් ටික මේ පැත්තේදී අපිට ඒවට වෙනස් කරන්න කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා ක්ලික් ටු ඇඩ්වර්ටයිසින්ග් එකට අනුමාත්‍රාව කියන එක අපි ප්‍රසන්ටේෂන් එකේ දැන් ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරන ඕන දේවල් තියෙනවා අපි ඒවා ඉදිරි කරගන්න යනවා. ඉතින් මම ඉස්සෙල්ලාම දාන්න සමර්පණය කියන කුමක්ද ඔබ ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ කියන්නේ. සමර්පණය කියන අපි කතා කරන්න ඉතින් අපිට ඒකත් මේ විදිහට පාට වෙනස් කරන්න අපි ජාති වෙනස් කරන්න යෝග දේවල් කරන්න පුළුවන් සයිස් එක වෙනස් කරන්න මම මෙතෙන් දාගන්නම් පාට විතර හොඳ ආයත යෝග විතරා වගේ මෙතන තියෙනවා අන්ඩර්ලයින් කරන්න යු ඉටලික් කරගන්න පුළුවන් බෝල් කරගෙන ඉතින් කාටවත් හරියට කියලා වැඩිම හොඳට පේන්න ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට ඕන වෙන මෙතනට පින්තූරයක් දාන්න. ඉතින් අපිට පින්තූරයක් දාගන්න මෙතන තියෙනවා පික්චර්ස්. මේ ඔයගලන්ට පේන විදිහ බටන් එකක් තියෙනවා පික්චර්ස්. මේ බටන් එක උඩ ක්ලික් කරාම ඔයගලන්ට මේ විදිහට ඔයගලන්ගේ පික්චර් සේව් කරලා තියෙන තැනකට යන්නේ හිකියක්. ඒ කියන්නේ මේ වින්ඩෝ එක ඔයගලන්ට එනවා. මේ වින්ඩෝ එකෙන් ඔයගලන්ට ඉමේජ් එකක් ඔයගල සේව් කරලා තියෙන තැනට ගිහිල්ලා ඉමේජ් එක තෝරලා ඒක උඩ ඩබල් ක්ලික් කරලා හරිය ඉමන් නැත්නම් මේ ඉන්සර්ට් බටන් එක උඩ ක්ලික් කරලා ඒ ඉමේජ් එක ගන්න පුළුවන් ඔයගලන්ගේ ප්‍රසන්ටේෂන් එකට. ඊට පස්සේ ගන්න ප්‍රසන්ටේෂන් ඉමේජ් එක ඔයගලන්ට ඉමේජ් උඩ ක්ලික් කරලා එහෙනම් අපි හරි කියන්නේ මේ කියන්නේ ඕන තැනකින් තියාගන්න මේ වටේට තියෙන පොඩි ඔටු තියෙන පීවර්ඩ් එකක් කියලා තියෙනවා. ඒ උඩ ක්ලික් කරන පස්සේ මේ ඉමේජ් එකේ සයිස් එක වෙනස් කරගන්න. එතකොට මෙතන මේ තියෙනවා රොටේට් කරන්න ඕන වෙන බටන් එක මේ පොඩි ඉතල මේ ඉතලයක් වමුද තියෙන එකක් මේ උඩ ක්ලික් කරලා මේක පොඩ්ඩක් ඇල කරගන්න. අනිත් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ මේ ඉමේජ් එක ක්ලික් කරන පස්සේ මේ පික්චර් එක ක්ලික් කරන පස්සේ ඔයගොල්ලන්ට අලුතෙන් ටැබ් එකක් එනවා ෆෝමැට් කියලා. මේ ෆෝමැට් කියන ටැබ් එක යටතේ ඔයගොල්ලන්ට මේ පික්චර් එකට දාගත්තු පින්තූරෙට එක එක ජාති ස්ටයිල්ස් දාගන්න පුළුවන්. අපි ඔල්රෙඩි සේව් කරලා තියෙනවා. අපේ ප්‍රසන්ටේෂන් එක ලස්සන කරගන්න හොඳ විදිහකට ඔයගොල්ලන්ට ස්ටයිල් එකක් දාගන්න පුළුවන්. ඔකට මෝඩ එකක් දාන්න ඕන නම් මෝඩ එකක් හරි පාටකින් බෝඩ් එකක් දාගන්න පුළුවන්. එතකොට මේක එලයින් කරගන්න ඕන නම් පිටුව මැදට උඩටම ඒ විදිහට එලයින්මන් සදා ගන්න පුළුවන්. කැම්පි දේවල් අර වර්ඩ් එක කරාගේ නොගෙනීම හැකියාව මේක ඒ විදිහටම තියෙනවා. හරිද? ඉතින් මම දැන් ඔයගොල්ලන්ට බටන් එකෙන් යන හැටි පෙන්නුවේ. ඔයගොල්ලන්ට මෙතන බටන් එකෙන් යන්නේ නැත්නම් ඔයගොල්ලන්ට මෙතන තියෙනවා insert tab එක. insert tab එකේ pictures කියන බටන් එක, images කියන group එකේ pictures කියන බටන් එක තියෙනවා. මේ බටන් එක උඩ ක්ලික් කරලා ඔයගොල්ලන්ට අර insert picture window එක එනවා. ඒකෙන් ඔයගොල්ලෝගේ images save කරලා තියෙන තැනට ගිහිල්ලා අදාළ පින්තූරේ තෝරලා මෙතන insert click කරලා ඒ පින්තූරේ ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලමු අපි පාඩමේ මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට shape එකක් අතුල කරගන්න. හරිද? මේ ඉමේජ් එක අපි දාගත්තා. අපිට ඕන වෙනවා කියලා හිතන්නම ඔයගොල්ලන්ගේ slide එකට මේ presentation එකට ත්‍රිකෝණය, චෞමක් වගේ අතුල කරගන්න shape එක. අපි ආපහු යනවා මේ insert කියන ටැබ් එකට. insert ටැබ් එකේ illustrations කියන group එකේ ඔයාලට තියෙනවා මෙතන shapes word edit අපි කතා කරලා තියෙන නිසා මතක ඇති. ඉතින් මම මේ shapes ගන්න එකට click කරනවා. ඔයාලට මෙතන තියෙනවා මොනවද තියෙන shapes කියලා. හරිද? ඉතින් අපිට ඕන කරන shape එක තෝරලා ඊට පස්සේ අපිට අවශ්‍ය කරන තැන ඇඳගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. mouse එක click කරගෙන
අවශ්‍ය ප්‍රමාණයකට ඇඳගන්න පුළුවන්. ඉතින් ඇඳගත්තාම ඕගොල්ලන්ට ඉස්සරහම ඉතින් ඇඳගත්තු මේ ජීවිත මේ වගේ ලානේ පාටින් ෆිල් වෙලා මේ ජීවිත තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක පාට වෙනස් කරගන්න මේ ෆෝමැට් කියන ටැබ් එකට ගිහිල්ලා ෂේප් ස්ටයිල්ස් කියලා තියෙනවා. මෙතනින් මේ ෂේප් ෆිල් එකක් තියෙනවා. පුරෝටි පාට අපිට පාටක් ඕනේ නැත්නම් නෝ ෆිල් කරගන්න පුළුවන්. වෙන පාටක් නම් පාට දාගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේන මෙතන මේ වටේට නිල් පාටේ නිරක් තියෙන shape එකේ outline එක වටේ ඉතින් අපිට ඕක වෙන පාටක් දාගන්න ඕන. පාට ඒ අපි ඉතින් presentation එක අනුව ඒව වෙනස් කරගන්න ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා. picture එකක් වගේම තමයි මේකත් ඔයගොල්ලෝ මේ දාගන්න shape එකේ පැත්ත වෙනස් කරගන්න පුළුවන්. ඒක rotate කරගන්න හරව ගන්න පුළුවන්. size එක තමයි වගේ නම් කරගන්න පුළුවන්. ඇඳපු ඉමේජ් එක විශාල වැඩි වගේ නම් මේ විදිහට අතුලට ඩ්‍රැග් කරලා ඇඳගෙන ඉන්න පොඩි කරගන්න පුළුවන්. ඒ විදිහට වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් මම ඊළඟට ඕගොල්ලන්ට පෙන්නන්න මොකද මේකට ඉමේජ් මේ කියන්නේ වීඩියෝ එකක් ගන්න කියලා. මම කියන්නේ අපි පොතක පාඩමක් කරනකොට වැඩි ලේසියෙන් අපිට මොකද මේ ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරලා පාඩම් කරන්න පුළුවන් කියලා. එතකොට අපිට මෙතන වීඩියෝ එකක් දාගන්න ඕන නම් කියලා හිතන්නකෝ ඕගොල්ලෝ. ඒකට මම අලුත් වීඩියෝ එකකට ගන්න අලුත් හදාවකට ස්ලයිඩ් එකක් දාන්න හිත වෙනවා. මම අලුත් ස්ලයිඩ් එකක් ගත්ත මෙතන මේ ස්ලයිඩ් දෙක මෙතන තියෙනවා. ෂෝට් කට් ඕගොල්ලන්ට තියෙනවා. ඕනේ නම් වීඩියෝ එකක් ගන්න ඉන්සර්ට් වීඩියෝ. හරි මෙන්න මේ බටන් එක. එහෙම නැත්නම් මේ අපේ ඉන්සර්ට් ටැබ් එකට ගියන් පස්සේ ඒ ටැබ් එකේ මෙතන කෙරෝල් මීඩියා කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එකෙන් ඕගොල්ලන්ට වීඩියෝස් දාගන්න මෙන්න මේ ඉමේජ් එක තියෙන බටන් එක තියෙනවා. මෙතන තියෙනවා ඕඩියෝ. ඒ කියන්නේ අපි මොකරේ හඬ කටයක් දාගන්න නම් ඒක හිතන්න ඕ සිංහුවක් දාන්න යන්නේ කියලා. මුකුත් වීඩියෝ එකක් කියන්නේ මුකුත් දර්ශනය වෙන්නේ නැති හඬ කටයක් ඒක රෙකෝඩින් එකක්. එහෙම නැත්නම් සිංහුවක් දානවා නම් මේ ඕඩියෝ තියෙන කුඩ ක්ලික් කරලා අපේ කම්පියුටර් එකෙන් සේව් කරපුවත් නම් ගන්න ඕඩියෝ මයි පීසී යන්න පුළුවන්. ඔගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අන්තර්ජාල සම්බන්ධතාවයක් පරිගණකයට තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙන් ගන්නවා නම් මේ ඔන්ලයින් ඕඩියෝ යන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද වීඩියෝ එකක් ගන්න කියලා. ඔන්ලයින් ගන්නවා නම් මේ ඔන්ලයින් වීඩියෝ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ප්ලීස් වේට් වයිල් වී ලෝඩ් වීඩියෝ කියන්නේ වීඩියෝ අන්තර්ජාලයෙන් මේ සම්බන්ධතාවය ඇති කරන එක චුට්ටක් වැඩි සිටින්න කියලා ඕගොල්ලන්ට කියනවා. ඉතින් මේක පොඩි ප්‍රශ්නයක් ආවා. එන්නේ මේ විදිහට insert video කියලා පොඩි window එකක් ආවා. පේනවා නේද? ඉතින් මේකේ තියෙනවා YouTube. හරි ඉතින් අපි YouTube එක හරහා තියෙන video එකක් දානවා නම් YouTube. එහෙම නැත්නම් වෙන කොහෙන් හරි අපි search කරලා දානවා නම් මෙන්න මේ option එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේතන video on my PC අපේ computer එකේ තියෙන වීඩියෝ එක දාගන්න. ඉතින් දැන් දැනට මෙතන මගේ කම්පියුටර් එකේ තියෙනවා මම මේ A level වලට හදපු වීඩියෝ එකක් තියෙනවා. ඉතින් අපි තියෙන මේ වීඩියෝ එක ක්ලික් කරලා ක්ලික් කරගන්න යන වීඩියෝ එක ක්ලික් කරලා අපිට තියෙන insert කියන එක press කරා. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට ඕගොල්ලන්ගේ presentation එකට එනවා. ඉතින් මේ විතර පස්සේ ඔයගොල්ලන්ට ඒක ඉන්නම පුත්නියල් පොඩියට තියෙනවා නම් පොඩියට හදාගෙන size එක ඒක විදිහට තියන ඕන තැනක් තියෙනවා නම් ඒ size එක ඕන තැනකට මේ විතර යන්න පුළුවන්. මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ හදාගත්ත එක දැන් ඔයගොල්ලන්ට ඊට පස්සේ බලන්නත් ආසයි තියෙනවා නේද කොහොමද මේක බලනකොට පේන්නේ කියලා. මම මෙතන පෙන්වන්න ඕගොල්ලෝ කොහොමද ඒක ප්ලේ වෙන හැටි දැන් ප්‍රසන්ටේෂන් එක ස්ලයිඩ් ෂෝ එකක් ඇරියද අපි පෙන්වනකොට පේන්නේ කොහොමද කියලා බලන්නේ කියන එක. මෙතන ඔයගොල්ලන්ට පේනවා බන් එකක් තියෙනවා. මේ පොඩි ස්ක්‍රීන් එක වගේ ස්ලයිඩ් ෂෝ.
මේ බන් එක ක්ලික් කරාම උඹලගේ ප්‍රසන්ටේෂන් එක ප්ලේ වෙන්න පටන් ගන්නවා. කියන්නේ අපි කොහොමද මේක කෙනෙක්ට පෙන්වනකොට පේන්නේ කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මවුස් එක ක්ලික් කරලා හරි නැත්නම් කීබෝඩ් එකේ arrow keys ඊතල තියෙන ඒක මේ ප්‍රෙස් කරලා හරි මේ ප්‍රසන්ටේෂන් එක ඉස්සරහට යන්න පුළුවන්. අපිට මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙනවා කරන්න. මේ දින අපි දැනට දාගත්තු ටික बल अंदर पाड़ अभी इवर करमो इलांग सत्य मे पाड़मे इलांग अभी हम उगुलांट प्राक्टिकल करान पुलवा दिखेट कंप्यूटर हरी फोन के हर करना बेरियाने पाड़ बल अभी पास पटांगा हम एक्टिविटीज टिका करमो इतकोट उगुलांट पाड़ मारे हेमोटल फाइव वन